අද වැඩි මොකද්ද මේ පරිගණක බලකායක් විවෘත කරලා තිබ්බා. අපි බොහොම විද්‍යාත්මක දත්ත විශ්ලේෂණ එක තමයි හැමදාම ඡන්ද කළේ. ඒ තමයි ඔබ ඒ අද විවෘත කරපු කාර්යාල පරිශ්‍රයේ එවැනි පසුබිමක් දකින්නේ. අපි ඊළඟ මැතිවරණය සඳහා වන සූදානම පළමුවරට ප්‍රකාශ කරන දේශපාලන ව්‍යාපාරය අපි ගිය ඡන්දේ කළෙත් මේ විදිහට. අපි මේ මැතිවරණ වර්ෂයේට අපේ සූදානම පිළිබඳව රටටම පණිවිඩයක් දෙන අවස්ථාවක් තමයි අද මේ මැතිවරණ මෙහෙයුම් මුලස්ථානයේ විවෘත කිරීමත් එක්ක සිද්ධ වෙන්නේ. මේ ජනතාවගේ මතයක් තියෙන ඔබතුමාට අපේක්ෂකයෙක්වත් නැහැ. ඉතින් වැඩක් නැහැ නේද වැඩක් කරලා කියලා ඔබතුමාලා. ජනතාව පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා මේ තරම් අහන්නෙම පොහොට්ටුවේ අපේක්ෂකයාට ඡන්ද දෙන්න වෙන්නේ නැහැ. නැත්නම් ඉතින් අපිට අදාළ නැති දේවල් අපි ඒ තරම් හොයන්න බලන්නේ නැහෙනි. අපේක්ෂකයෝ කීප දෙනෙක් ලොකු උත්සාහයක ඉන්නවා පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න. ඒකම පොහොට්ටුව ලබන ජයග්‍රහණයක්. පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා මුළු රටම ප්‍රශ්න කරනවා. ඒකත් පොහොට්ටුව ලබන ජයග්‍රහණයක්. අපි ජූලි මාසේ මැද වෙන විට අවසාන පණිවිඩය රටට කියනවා. මේක නම් ලොකු උත්සවයක් තියලාද? අනිවාර්යෙන්. මම ඒ දක්වන්නේ කලෙලි මංගල්‍යයක් තියෙනවා කියලා. දැන් මහින්ද මහත්තයා දන්නවද නම කවුද එතුමද කියන්නේ? ඔව් දැන් අපි කියන්නේ විශේෂ චරිත කිහිපයක් අපේක්ෂකත්වයේ බලාපොරොත්තුෙන් ඉන්නවා. කියන්නේ අපි ආරාධනා කළා නෙවෙයි අපෙන් ඉල්ලා සිටින තැනක තියෙන්නේ. දැන් හිතන්නකෝ පක්ෂයකට අපේක්ෂකෙක් නැත්තම් අපි අපේක්ෂකෙක් ඔහේ පක්ෂේ පාර දිගේ ඇවිදින්න එපා. ඒක නෙවෙයිනේ වෙන්නේ. පක්ෂයේ තියෙන නෙළුමාවත දිගේ අපේක්ෂකයෝ ඇවිදිනවා. අපි ඒ අතරේ එක්කෙනෙක් තොරගන්න. ඔබතුමා පොහොට්ටුවේ තියෙන ඉන්නවලු නැතිලු ඉන්නවලු නැතිලු මම ඒක තමයි ඉතින් ඔයගොල්ලන්ගේ ඔයගොල්ලන්ගේ වෙබ් බෝලින් කරන අවුල්නේ මේ. ඔබතුමා පහුගිය දවසේ කිව්වනේ කෙනෙහිලිකන් එහෙම සි කෙනෙහිලිකන් තියෙනවා අදටත් තියෙනවා අදත් කියනවා. කන් තියෙනන් ඇයි මේවට එන්නේ? කෙනෙහිලිකන් තිබ්බා කියලා මගේ පක්ෂය අතරින්න බෑනේ. කොහෙද කෙනෙහිලිකන් නැත්ද කියන්නේ? ඔයාගේ පවුලේ වාට කෙනෙහිලිකන් නැද්ද? ඒ වගේ තමයි ඕන දැනක් කෙනෙහිලිකන් තියෙනවා ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න තිබ්බා කියලා පක්ෂය දාලා ගිහිල්ලා එහෙම නම් මම තමයි ඉස්සෙල්ලාම යන්නේ. මොකද පක්ෂේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලවත්ම තැන්වලදී මේ යන්නේ වැරදි ගමන කියපු පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනෙක් කෙනෙක් මං. මට හරි ලේසි විපක්ෂයට ගිහිල්ලා මේ ආණ්ඩුවට ගහන රාජපක්ෂල විචනය කරන්න මම ඒ වැඩේ කරන්නේ නැහැ. මේ වෙලාවේ අපි මේ ගමන යන්න ඕනේ. විචනය කරන්න ඕනේ කියලා පුළුවන්. සජිත් මහත්තයා විචනය කරනවා, අරුණ මහත්තයා විචනය කරනවා, අපෙන් කැඩිලා ගිය කට්ටිය විචනය කරනවා. ඒක නෙමෙයි කරන්න ඕනේ. ඉන්න තැන ඉඳලා වැරද්ද හදාගෙන ඉස්සරහට යන එක. පැහැදිලිව කෙනෙක් කියන්න ඕනේ මම මේ මම ඇත්තරම ජනමාධ්‍ය හිතවතුන්ට ප්‍රධාන මාධ්‍ය කිසිම කෙනෙක් ඒක වාර්තා කරේ නැහැ. හැබැයි ඉතාමත් නින්දිත ලෙස වෙබ් ගණනාවක කිව්වා මම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වුණා කියලා. මම එක්සත් ජාතික පක්ෂය නෝ නම් මේ ඔය පොඩි වෙබ් එකේ දාලා යන්නේ නැහැ. ලොකු උත්සවයක් කරන් තමයි මම යන්නේ. ඒ නිසා අපි එහෙම පක්ෂ දාලා යන්නේ. අපිට ඕන අපිට දේශපාලනේ අත්තරලා දාලා අපිට ඉන්න පුළුවන්. මගේ වෘත්තියක් තියෙනවා. හැබැයි ඇත්ත දේ කියනවා. අදටත් මට මේ පක්ෂේ ආසන කැඳවුම් කරෙක් නෙමෙයි මම. මේ පක්ෂේ මට ආසනයක් නැහැ. එහෙම තමයි වෙන්නේ. හැබැයි ඔබතුමාලා ඔක ඍජුව කතා කරන්න පුළුවන්. ඒ ඉතින් මෙහෙමනේ මම සමහර දේවල් මම එහෙම ඍජුව කතා කරලා ඉල්ලන මිනිස්සෙක් නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. දා ඒක අවශ්‍ය වෙලාට තුමලා දෙයි. ඉතින් ඕක මං කාරණේ කිව්වා කියලා මේක මේ එල්ලගෙන පක්ෂය අතරිය කියලා කියන එක වැරදි. හැබැයි එක දෙයක් තියෙනවා. මම අදටත් කියනවා අපි මේ අර්බුදයෙන් ගොඩ ආවේ රණලි වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය නිසා. මේක පොහොට්ටුවනේ දුන්නේ. පොහොට්ටුවට මිනිසු වෙන්නට අපි තමයි රණලි වික්‍රමසිංහ මහත්තයා පත් කරේ. එක්සත් ජාතික පක්ෂයට රණලි වික්‍රමසිංහ මහත්තයා 22 වතාවක් පරාදු වුණා. ඒගොල්ලන්ට පත් කරගන්න බැරුව ගියා. හැබැයි අපි වැරද්ද හදාගෙන ගෝඨාභය මහත්තයා කරපු වැරද්ද අපි හදාගෙන රණලි වික්‍රමසිංහ මහත්තයා පත් කරා. පත් කරලා දැන් එතුමා හොඳට පාලනය කරා යනවා. අපි ඒ නිසා පැහැදිලිව කියදෙනවා එතුමා ඡන්ද ඉල්ලනවා නම් එතුමා තාම කියලා ඉල්ලනවාද කියලා. වැඩේ හොඳට කරගෙන යන මිනිස්සුයා ඉල්ලනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඉල්ලනවා නම් අපි සහයෝගය දෙනවා කියලා තියෙනවා. ඒ කිය ඕක කිව්වා කියලා. ඕක අපේ පක්ෂ තව කී දෙනෙක් කියනවාද? හැබැයි එහෙම අපිට එහෙම වැරදි මත ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන්ට සුදුසු නැහැ කියන කාරණේ තමයි කියන්නේ. මොන මොනාරි බ්ලත් අහමයි. ඔබතුමා ප්‍රබලයක් විදියට මොකද හිතන්නේ දැන් මේ අද වැඩේ ගැන සහ අවුද අපේක්ෂකයා? අපි මැතිවරණයට ලෑස්ති. අපේක්ෂකයෝ හොඳම 3 දෙනා ඉන්නේ අපිට. ඒ 3 දෙනාගේ හොඳම කෙනා අපි දානවා. ජනතාව දන්නවා වැඩ කරලා තියෙන එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අපේ පක්ෂය හරහා මේ රටේ ජනතාවට ලබා දුන්න ප්‍රතිලාභ මෙතකයි කියලා කියන්න බෑ. ඒ ප්‍රතිපත්තියින් ඉදිරියට අරගෙන යන්න අපි ජනතාව අතරට යන්නේ හොඳම අපේක්ෂකයත් එක්ක. ඔය 3 දෙනා කවුද? 3 දෙනාගේ නම් දැම්මම කියන්න හොඳ නෑ ඉතින්. තරුණයෝද විවසායකයෝද? සියලු දෙනාම ඉන්නවා. ඕකේ තරුණයෝ ඉන්නවා, අත්දැකීම් තියෙන අය ඉන්නවා, විවසායකයෝ ඉන්නවා, සියලු දෙනාම ඉන්නවා. ඔබතුමාගේ මනාපය 3 දෙනාගෙන් කාටද? පක්ෂයෙන් ගන්න හැම තීරණයකටම අපි පක්ෂයේ සමාජිකයෝ හැදියට අපි එකඟ වෙනවා. මොකද අපිත් එක්ක සාකච්ඡා කරලා කරුණු පැහැදිලි කරලා දීලා මේ වැඩේ ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියලා බලලා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙනම් 3 දෙනාටම අපි කැමතියි. ඔබතුමා බැසිල් මහත්තයා, රනිල් මහත්තයා සාකච්ඡා දිගින් දිගටම යනවනේ. මොන වගේ මට්ටමකද දැන් තියෙන්නේ? සාර්ථකයි. ඉතාමත් සාර්ථකයි. ඔබතුමාල එකට යන ගමන සාර්ථකයිද? සාර්ථකයි. එකට යන එකයි අපි දැන්ම කතා කරන්නේ නැහැ. අපි සාර්ථකයි. අති සාර්ථකයි. එහෙමම වෙන්න පුළුවන් කියලා තවම තීරණය කරන්න බෑ. තව ටිකක් ඉදිරියට යන්න වෙයි.
අපේ පක්ෂීය ප්‍රතිපත්තියන් වලට ගැලපෙනවා නම් ඒ යන ක්‍රියාමාර්ගයේ නිවැරදි නම් අපිට කිසි ගැටලුවක් නැහැ. මොකද අපිනේ කොහොමද රනිල් ජනාධිපතිතුමාව අපි ජනාධිපති කරේවි අපේ පොදු ජන පෙරමුණේ ඡන්දවල. ඉතින් අපිත් ඒ ආණ්ඩුවේ ඇමතිවරු ගැටලුවක් වෙන්නේ නැහැ. රනිල් මහත්තයත් එක්ක යන්න බෑ කියලා පිදසකුත් ඉන්නවද පොහොට්ටුවේ? එහෙම අදහස් ඇතිදී දේශපාලනයේ හැම කෙනාටම විවිධ වූ අදහස් තියෙනවා. එහෙම බෑ කියලා තදින් ප්‍රකාශ කරන්නේ නැහැ කවුරුත්. හැබැයි ඉතින් අපි ඉදිරියට යනවා. අපි එන ඕනෑම මැතිවරණයකට සූදානම් වීම සඳහා අපි මැතිවරණ කාර්යාලය අපේ පක්ෂය ආරම්භ කරා. අපි සාමාන්‍යයෙන් අර සංවිධානගත පක්ෂයක්. ලෝකයේ පසු අපි චීන කොමියුනිස් පක්ෂයට පස්සේ ඉතාම මහ පොළොවේ සංවිධානගත පක්ෂය විදිහට අපේ පක්ෂය සංවිධාන ජාලය තියෙනවා. අපි හැම වෙලේම අපි 2015 පෙරදිච්ච වෙලාවෙත් අපි ගම් ඇතුළට ගිහිල්ලා ගම්වල කණ්ඩායම් හදලා ඒ නොපෙනෙන්න ඕගනයිස් කරලා නොපෙනෙන්න සංවිධානය කරලා පේන්න එළියට ජනතාව ගෙනාපු ඒ වගේම ඒ හරහා පළාත් පාලන මැතිවරණයේ නැවත ජයග්‍රහණය කරපු ඒ හරහා ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරපු ලංකාව පුරාම විහිදිච්ච සංවිධානගත පක්ෂයක්. ඉතින් ඒ නිසා අපේ පක්ෂය උදව් කරන අපේ පක්ෂයත් එක්ක පක්ෂය උදව් කරන ජනාධිපති අපේක්ෂකයෙක් අපි විශ්වාස කරනවා විභවතාවයක් තියෙනවයි කියලා මේ රටේ ජයග්‍රහණය කරන්න. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ වැඩ කටයුතු මැතිවරණ තිබුණද නැද්ද කියන එක නෙවෙයි, රට සහ රටේ ජනතාව ගැන හිතලා තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ හැම වෙලාවම කටයුතු කරේ. ඒ පොත්ජන පෙරමුණට නායකත්වය දෙන සීලු දෙනත් මං හිතන්නේ එවැනි ආකාරයට තමයි කටයුතු කරන්න. ඉතින් ඒක නිසා මැතිවරණ අවශ්‍යතාවයක් නැහැ. පොදු ජනතාවගේ පක්ෂයක් ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ. ඒක නිසා අපි හැම වෙලාවම ජනතාවත් එක්ක සම්බන්ධීකරණය කරනවා ඉහළ සිට බිම්මට්ටම දක්වා. ඒක නිසා අද තවත් සුවිශේෂී කාර්යයක් තමයි හිතාමත්ම හොඳ තාක්ෂණයේ යුතු මැතිවරණ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් ජනතාවට සේවය කරන්න පුළුවන් කාර්යාලයක් තමයි අද මෙහි ඇති කරේ. ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒ අරමුණ වෙන්නේ නිවැරදි වැඩපිළිවෙලක් සහ ඉලක්කගත අරමුණක් ඇති වැඩපිළිවෙලකට යන්න. ඒ වැඩපිළිවෙලට යාමේදී නව තාක්ෂණය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒක නිසා ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් මැතිවරණ කාර්යාලය ඉතාමත්ම තාක්ෂණයෙන් සන්නද්ධ වෙච්ච කාර්යාලයක් බවට තමයි අද නිර්මාණය කරේ. දැන් අපේක්ෂක තුමෙක් නැතුව මේවා විවෘත කරලා පළක් තියද? අපේක්ෂකත්වය පිළිබඳව මං හිතන්නේ වෙන වෙන අයට ගැටලු තිබුණාට අපට එහෙම ගැටලු නැහැ. මේ සම්බන්ධව මං හිතන්නේ අද වෙනකොට තමන් ජයග්‍රහණය කරනවා ජනාධිපති ෂූට් මහගෙන හිටපු අයට දැන් තරු වීසි වෙන්න පටන් අරගෙන තියෙන්නේ. මොකද ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අරගෙන යන වැඩපිළිවෙලත් එක්ක. ඒක නිසා අපි පැහැදිලිවම කියන කාරණේ තමයි බොහොම කෙටි දිනයක් ඇතුළත අපි අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරනවා. ඒ තීරණය කරන අපේක්ෂකයා මෙවර ජනාධිපතිවරණයේ අති විශේෂ ජයග්‍රහණයක් සඳහා මෙහෙවන්නට අපේ පක්ෂයේ සූදානම් වගේම අපි මේ ජයග්‍රහණය ලබා ගන්න එක වළක්වන්න කිසිම කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජයග්‍රහණයේ ගමන අද පටන් ගත්තා. එන ජනාධිපතිවරණය එන්නේ කියලා විශ්වාසයි. ඒක ජයග්‍රහණය කරන පක්ෂයක් විදිහට අද අපේ පක්ෂේ මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තියෙන ප්‍රධාන පක්ෂවලින් මෙහෙයුම් කාර්යාලය පටන් ගත්තා. අද දිනේ අපේ හිටපු ජාතික සංවිධායකතුමා අපේ පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් කාර්යාලයක් විවෘත කරාට අපේක්ෂකෙක් නැහැ නේද ජනාධිපතිවරයා? අපි වෙලාවට අපේක්ෂකයා දෙනවා. අපි දිගටම කිව්වේ ඒකයි. මේ අපි ඉක්මන්නේ නැහැ. අපේක්ෂකයා සුදුසු වෙලාවට සුදුසු අපේක්ෂක ඕන අපේක්ෂක අපේ ඕනනම් තරුණ අපේක්ෂකයෙක් දෙනවා නම් තරුණ අපේක්ෂකයෙක් දෙන්න පුළුවන්. ව්‍යවසායකයෙක් දෙනවා නම් ව්‍යවසායකයෙක් දෙන්න පුළුවන්. පරණත දේශපාලන නායකයෙක් ඕනනම් ඒ ඕන අපේක්ෂකයෙක් දෙන්න පුළුවන් ශක්තියක් අපේ පක්ෂයට තියෙනවා. දැන් ව්‍යවසායකයා ඇතුළේ ඇවිල්ලා ඉන්නවද? අපි වෙලාවට කියන්නම් නේද අපේ පක්ෂයේ අපේක්ෂකයා කවුද? අපි වෙලාවට කියන්න. මොකද හදිස්සි නෑ. මං හිතනවා හදිස්සි වෙච්ච හැමෝටම වෙනු දේවල් ඉතිහාසයේ ඉතින් ගත්තොත් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි නියමිත වෙලාවට අපි මේ වෙලාව කරන්නේ මෙතන මෙහෙයුම් කාර්යාලය මගින් ගමේ සාකාවේ ඉඳලා අපේ අනුබද්ධිත සංවිධානය ඉඳලා සියල්ලම
එක මීටර ගොනු කරලා අපේ ගමන ජයග්‍රාහී මාවතකට ගේන්න තමයි අද මේ ආරම්භයක් විදියට මේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ආරම්භ කරේ. දැන් තරුණ නායකත්වයේ ජාතික සංවිධායකතුමා පේන්නේ නැහැ. නෑ අද දවසේ එතුමාගේ අත්‍යවශ්‍ය සහභාගී වෙන්න නොහැකි වැඩ කටයුත්තක් නිසා අද මෙතෙන්ට එන්න බැරුව. නමුත් එතුමාගේ පූර්ණ ආශිර්වාදය අද මේ තැනට මේ ගේන්න පක්ෂයෙන් නැවත අපි සියලු දෙනා එක මීටරකට ගේන්න එතුමාගේ පූර්ණ ආශිර්වාදයේ කැපකිරීම එතුමාගේ තියෙනවා. දැන් ඉතින් කොහොම කරත් ජනතා විමුක්ති පෙරමුණේ රැල්ලත් එක්ක ඔබතුමාලටම හැප්පෙන්න පුළුවන්ද කියලා ඒගොල්ලන් කියන අභියෝග කරනවා. අපි ඒකයි කිව්වේ දිගටම මැතිවරණේ තියලා බලන්න. ඔය කියන රැලි අර අපි ඔක දිගින් දිගටම කිව්ව නැවත නැවත කියන්න ඕනේ නැහැ. අපිට විතරයි පුළුවන් උනේ ගෝල් පේස් එක පුරවන්න. ඒ වගේම ලංකාවේ තිබුණු පක්ෂ වලින් ජනතා විමුක්ති පෙරමුණට විතරයි පුළුවන් උනේ ගෝල් පේස් එක පුරවන්න. මැතිවරණේ ප්‍රතිඵලය එනකොට අපි 69 ලක්ෂයයි ඒ කට්ටිය ලක්ෂ 3යි. ඒක තමයි ප්‍රතිඵලය. ඒකත් ඉදිරියේදී අපිට බලා ගන්නවා රැලි පෙන්වන්න පුළුවන්. ගෙදර ඉන්න ආච්චි, සීයායි, දරුවෝයි ඔක්කොම ගෙනලා පුටුවල වාඩි කරලා ජනතාව ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ඒ පක්ෂෙට ඉන්නෝනේ ලක්ෂ 3-4ක්. ඒ 3-4 බෙදුලා බැලුවොත් ලංකාවේ තැන් 4කට අඩුම එක තැනකට 75,000ක් ඉන්න ඕනනේ. ඒ සියලු කාඩර් එක යාලා ගින්නවානේ. හැබැයි අපිට මම හිතනවා එහෙම නෙවෙයි. අපි සාමාන්‍යයෙන් අපේ සහකා සමිතියෙන් ඒ වගේම අපේ ක්‍රියාකාරී සමාජිකයෝ ඇවිල්ලා මේක කරේ. ඉතින් පුළුවන් මැතිවරණයක් තිබ්බම ඔලු ගෙඩි වලින් නෙවෙයි පෙට්ටිය ඇතුලේ තියෙන ඡන්ද වලින් ගණනය කරාට පස්සේ අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා.